විශේෂභාර අමාත්‍යවරයාට අනුව බොහෝ තැන්වල තෙල් ප්‍රශ්නය විසඳුණත් සැබෑ තත්ත්වය පැවතියේ ඊට වඩා වෙනස් තත්ත්වයකයි. ගොවීන්, බස් සේවකීන්, පාසල් බෑන් සේවකීන්, කාර්යාල සේවකීන් ප්‍රවාහනය කරන බස් පද සේවකීන්, ලොරි වියදුරන් ඇතුළු විශාල පිරිසකට අද දවස ගත කිරීමට සිදු වුණේ ටීසෙල් පෝලිම්බල. ඇතැම් ස්ථානවල පෝලිම් පැවතුනේ ඊයේ රාත්‍රියේ සිටයි. පද්දේකම පෙරෝම්හලට බවුසරයක් පැමිණියත් පෝලිම්බල සිටි පිරිසට ටීසෙල් නොදීම නිසා ඇති වූ තත්ත්වයයි මේ. මේක හික්කඩුවට අපු තෙල් එකක් නේ. නෑ නෑ මේක කොටස්. අනතුරුව පොලිසිය මැදිහත් වීමෙන් ජනතාවට ඉන්ධන ලබා දීමට පියවර ගත්තා. බලංගොඩ නගරයේ ඊයේ පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වූයේ පෙරුම්හල් දෙකකට පැමිණි ඉන්ධන තොගයක් එක් පෙරුම්හලකට ලබා දීම හේතුවෙන්. මේ අද අනුරාධපුරයේ ඩීසල් පොලිම දෙයත කණ්ඩියේ ගොවීන් ඩීසල් බවුසරයක් පැමිණෙන තෙක් මෙලෙස පොලිමේ රැඳී සිටින්නේ දින ගණනාවක සිටයි. ඔය පාර්ලිමේන්තු ඉන්න ටික බලන්න නැද්ද? බලනවනේ. උන්ට තේරෙන්නේ නැද්ද? එක මැසින්කාරයෙක් උන සෙල් ඉන්න 100 ගානේ දවසකට දුන්නා මේ මේ හිරම මේකක් වෙන්නේ නැහැ. හෙට අනිදර අම්මා බලලා මං එල්ලිනවා මේ ලයික් කරනක. මට විනාශ ගවා ගන්න දෙයක් මාතර දෙනිපිටියේ ඉන්ධන පොලිමද අද උණුසුම් වුණා. අපිට ලෑ මාසෙ දුවනවා තෙල් ටිකක් නැහැ. ගත්ත කොහමද? අර එකක දෙන්නම් මේක දෙන්නම් හොරි අල්ලන්නම් කියලා. දැන් අල්ලන්නේ උන් දෙන්න තෙලියට එලලා ගම්මන් පිළේයි විමල් විරහන්සයි. මේ පේනෝනේ පොලිම. දැන් සැපයිනේ. අපි නම් දුන්නේ නැහැ. පොළොන්නරුවේ ජනතාවත් ඉන්ධනයේගෙන් තවමත් පීඩා විඳින්න සෙන්නවා. හොරණගරේ අද උදැසන සිට ඩීසල් ලබා ගැනීම සඳහා දිගු පෝලිමක් පැවතියා. කොළඹ නගරේ අද තත්ත්වය මේ. මොන හරි දෙයක් වෙන දෙයක් කරගන්න තියෙන අවස්ථාවක් තමයි මේ අපිට නැති වෙන්නේ. මේක නැති වෙනවා නැති වෙනවා කියන පස්වෙනිදා ඉඳන්. දැන් පස්වෙනිදා දැන් පවුණානේ. දැන් ආයෙ කියන ඔන්න මේ 7ද 8 වෙනිදාද කොහෙද නැති වෙනවා කියලා. එහෙම වෙයිද අනේ මන්දා.